ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි එකක් කියලා දෙන්න කියලා. ඒ හින්දා ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලේසියෙන්ම රසට හදාගන්න පුළුවන් රසම රස බිරියානි එකක්. මේ උත්සව කාලේ පවුල හැමෝම ඉන්න හින්දා ඔන්න ඉතින් ඔයාලට මේ බිරියානි එක හදලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මම ගත දේවල් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයා එතනින් බලන්න. මං අරගත්ත තරමක් ලොකුවට කපාගත්ත චිකන් කෑලි හතරක්. ඒකට මං එකතු කරගන්නවා තලාගත සුදුළුණු බික් එකකුයි පොඩි ඉඟුරු කෑල්ලකුයි. ඉඟුරු සුදුළුණු පේස්ට් එක ඔයාලට අරගන්නත් පුළුවන්. තව මං එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 4න් එකක්, කහකුඩු තේ හැඳි 8න් එකක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඔයා සැරට කැමති නම් මීට වඩා මිරිස් කුඩු එකතු කරගන්න. තව මං එකතු කරගන්නවා යෝගට් මේස හැඳි 2ක්. මේ වෙනුවට පුළුවන් ඔයාට මුදවපු කිරි අරගන්න. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නත් බලවන්. තව මං එකතු කරගන්නවා අමු 3/5 කුඩු මේස හැඳක්. දැන් මේ දේවල් ටික සේරම චිකන් කෑලි වල හොඳට තවරා ගන්න. මේ විදිහට ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ දාලා තියලා පහුවදාට හදා ගන්නත් බලවන්. ඊට පස්සේ පුළුවන් ඔයාට විනාඩි 15ක් 30ක් වගේ තියන්න. පොල් තෙල් මේස හැඳි 4ක් විතර දා ගන්නවා මං භාජනයට. ඊට පස්සේ මම ලුණු තරමක ගෙඩියකින් භාගයක් බැද ගන්නවා. මේ ලුණු ටික තමයි බිරියානි එක හදාගත්තට පස්සේ අපි උඩින් දාගන්නේ. ඒ හින්දා මේ ලුණු ටික ඔයා රන්වන් පාටකට බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ රන්වන් පාටකට බැදුනට පස්සේ මම තෙල් ටික බේරලා අයින් කර ගන්නවා. ඊට පස්සේ මම කහකුඩු තේ හැඳි 8න් එකක් වගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ මම බිත්තර දෙකක් බැද ගන්නවා. අනිත් දේ තමයි එකම තැන තියන්නේ නැතුව මෙන්න මේ විදිහට එහාට මෙහාට කර කර ඉන්න. එතකොට බිත්තරේ හැම තැනක්ම එක පාටට බැද ගන්නත් පුළුවන්. ලාර අන්නන් පාටකට ආවට පස්සේ මම තෙල් ටිකෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ මං අර ලෑස්ති කරගත්ත චිකන් කෑලි හතර බැද ගන්නවා. පොඩ්ඩක් රන්වන් පාටට බැද ගන්න ඕනේ. දෙපැත්ත දාගෙන බැද ගන්න. චිකන් ටික බැදගත්තට පස්සේ මං එකතු කරගන්නවා ලුණු ගෙඩියකින් භාගයක්. ලුණු ටිකත් හොඳට බැදෙන්න දෙන්න චිකන් ටිකත් එක්ක. එතකොට ගොඩක්ම රසට හදාගන්න පුළුවන් අපිට බිරියානි එක. ලුණු ටික සාමාන්‍ය ගානකට බැදුනට පස්සේ මම එකතු කරගන්නවා කුරුඳු පොඩි කෑල්ලක්, කරාම්බු නැටි දෙකක්, කරපිංචා ඉත්තක විතර කොළ, රම්පෙ පොඩි කෑල්ලක්, තක්කාලි ගෙඩියකින් භාගයක්. දැන් විනාඩි 3-4ක් මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න. දැන් මම එකතු කරගන්නේ බිරියානි පවුඩර් පුරවලා තේ හැඳක්, ලුණු කුඩු තේ හැඳි 4න් එකක්. පස්සේ ලුණු රස බලලා එකතු කරගන්න පුළුවන් චිකන් ටිකටත් ලුණු එකතු කරගත්ත හින්දා. තව මම එකතු කරගන්නවා ඔරිගානෝ ටිකක්. ඔයා ගාව තේනවා නම් විතරක් අරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නේ සෝදගත බාස්මති හාල් ග්‍රෑම් 200ක්. හාල් ටික දාගත්තට පස්සේ විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ පුළුවන් වතුර එකතු කරගන්න. වතුර එකතු කරගන්නකොට චිකන් ටික හදාගත්ත භාජනයට දාගන්න වතුර ටික. ඊට පස්සේ හොඳට කලත්තලා ඒ වතුර ටික එකතු කරගන්න. බත් එක උයාගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර තියාගන්න. ගොඩක් වතුර ඕන වෙන්නේ නැහැ බාස්මති හාල් උයාගන්න. මෙන්න මේ ගානට වගේ වතුර තියාගත්ත නම් ඇත්තේ. ඊට පස්සේ පුළුවන් ඔයාට ගින්දර ටිකක් අඩු කරලා වහලා උයාගන්න. විනාඩි 15ක් විතර යනකොට මෙන්න මේ ගානට බලා ගන්න පුළුවන්.
මේ වෙලාවේ පුළුවන් ඔයාට ලුණු එහෙම ඇතිද කියලා බලන්න. ලුණු මදි නම් ලුණු එකතු කර ගන්න. ඊට පස්සේ ලිප ඕෆ් කරලා වහලා තියන්න. ලිපේ රසනටයි භාජනයේ රසනටයි මේ තෙත ගතිය අඩු වෙනවා. මේ තියෙන ලිප ඕෆ් කරලා විනාඩි 10කට විතර පස්සේ මේ බලන්න දැන් තෙත ගතිය හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාට රසට බිරියානි එකක් හදාගන්න ගොඩක්ම ලේසියෙන්. බිරියානියක පිළිගන්නනකොට පුළුවන් ඔයාට බදගත් බෙත්තර ඒ වගේම ලුණු උඩින් එකතු කරගන්න. තව පෙනුම ටිකක් වැඩි කරගන්න පුළුවන් ඔයාට බදගත් කජු ටිකක් එහෙමත් එකතු කරගත්තම. මේ උත්සව කාලේ පවුල හැමෝම එකට එකතු වෙන හින්දා ඔයාට පුළුවන් ඉතින් පවුල හැමෝමත් එක්ක මේ රසම රස බිරියානි එක හදලා රස බලන්න. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලේසි රෙසිපි එකකින්. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.